තාක්ෂණය ගැන හොයන ඔයාව ආයිබෝන් කියලා පිළිගන්නවා සිංහල ටෙක් ටෝල්ක් එකෙන් ගේන තවත් වීඩියෝකට. අපි ඒ කාලේ හවස තුනේ ඉඳන් 6 මාර වෙනකන් එක දිගට ඉඳගෙන ටීවී කොස්සේ කාටුන් බැලුවා. ඉතින් මේ කාටුන් ඇත්තටම ගොඩක් ලස්සනයි. සිංහල හඬකවලදී විච්ච කාටුන් ටික අපි ගොඩක් ආසයි. අදටත් වැඩිහිටියන් පොඩිහිටියන් කියලා නැහැ, හැමෝම ආසයි මේ වගේ ටික කාටුන් ටික බලාගන්න. ඉතින් මෙන්න මේ කාටුන් අපි DVD එකක් ගන්න ගත්තත් සමහර විට කාටුන් එකක් දෙකක් තමයි තියෙන්නේ. ඒ වගේම අපිට දැන් TV එකේ බලා ගන්න හම්බ වෙන්නේ නැහැ මේ පරණ කාටුන්. අලුත් ඒවා ටිකක් ඇහිලා තියෙන මේවා ඇත්තටම බලන්න කම්මැලි. ඒ වගේම අපි YouTube සර්ච් කරත් මේ සිංහල කාටුන් අපිට හොයා ගන්න නැහැ. තිබුණත් පොඩි ෂෝට් කෑල්ලක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් ඉංග්‍රීසි කාටුන් නම් මේ YouTube එක ඔස්සේ අපිට බලා ගන්න පුළුවන්. නමුත් සිංහල කාටුන් දාලා තිනවා ගොඩක් මාඩුයි. ඉතින් මෙන්න මේ කාටුන් ටික නොමිලේ නරඹන්න, ඒ කියන්නේ data කැපෙනවා. නමුත් ඔයාලට නොමිලේ නරඹන්න පුළුවන් විදිහක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක වටීවි කියලා හිතනවා නම් ඔයාලගෙන දැනයාලන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එකක්, ඊට එහා පැත්තේ තියෙන තවත් notification bell එකකුත් මෙන්න මේකත් press කරොත් තමයි ඉස්සරහට ඔයාලට මේ වගේ videos අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. අපි යමු වීඩියෝ එකට. මේක link එක මම පහල description එකේ දාලා දෙනවා. ඔයාලට පුළුවන් මේ site එකට එන්න. ඉතින් මේ site එක අපිට බලා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා පේන ඇති Ben 10 theme වගේ තියෙනවා. ඉතින් අපිට මෙතනින් අවශ්‍ය cartoon එක කොහොමද හොයාගන්නේ? ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් search bar එකක් තියෙනවා මෙතන. අපි මෙතන search කරමු ඔයා කැමති cartoon එක මොකක්ද කියලා. අපි මෙතන මේ විදිහට Scooby කියන search කරගමු. හරි, මේ විදිහට search කරලා බලමු හම්බෙන්නේ මොනවද cartoon කියලා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් cartoon ගොඩක් තියෙනවා මෙතන. ඔයාලට මෙන්න මෙතන ඩාවට පස්සේ next කියලා කොටසක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ cartoon ටික නෙමෙයි, තවත් මේ වගේ folder අස්සේ cartoon ගොඩක් තියෙනවා කියලා තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් කාටුන් 100ක් විතර අපිට මෙතනින් ස්කූබිඩෝ කාටුන් එක 100ක් විතර අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මොකක් හරි එකක් අපි මේ විදිහට ප්ලේ කරලා බලමු කොහොමද ප්ලේ වෙන්නේ කියලා. ඔයාලට මෙතන ප්ලේ බටන් එකක් තියෙනවා. මේ ප්ලේ බටන් එක එකපාරක් ටච් කරලා මේක මේ විදිහට ප්ලේ කරගන්න. ඊට පස්සට මෙන්න මෙතන මේක ලොක් කරගන්න අයිකන් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක එකපාරක් ප්‍රෙස් කරලා මේක මේ විදිහට කාටුන් එක ලොක් කරගන්න. ඊටස්සාවට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේ ඉරිකෑලි තුනක් වගේ එකක් තියෙනවා. මේ ඉරිකෑලි තුන ඕවා කරලා ඔයාලට පුළුවන් මෙතන ෆෝල්ඩ් එක වෙනස් කරගන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් 480 දක්වා මේක පික්සල් ගන්න වැඩි කරගෙන බලන්න පුළුවන්. ඉතින් මේක 480 පික්සල් කියන්නේ ඇත්තම ගොඩක් හොඳ කෝල්ඩ් එකක්. අපි සාමාන්‍ය YouTube එකෙත් බලන්නේ මේ වගේ කෝල්ඩ් එකෙන් තමයි වීඩියෝ. ඉතින් ඒ කෝල්ඩ් එකෙන් අපිට මේකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා කාටුන් බලන්න හොඳම සයිට් එක මේක කියලා. ලංකාවේ එතෙක් මෙතෙක් තිබිච්ච හැම කාටුන් එකක් වගේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් සිංහල කාටුන්. ඉතින් ඒ වගේ විතරක් නෙමෙයි, ඊ කාලේ තිබිච්ච TV series, ඒ කියන්නේ සිංහලට හඬ කපු TV series ඒ වගේ දේවලුත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගිගුරුම් දනව් වගේ TV series එකක් උනම් මෙතනින් බලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳ වෙබ්සයිට් එකක් මේක. මමත් මේකෙන් ගොඩක් වෙලාවට නිකන් ඉන්නලාට කාටුන් බලනවා ගෙහින්. ඉතින් data කැපෙනවත් අඩුයි. ඉතින් ඇත්තම නොමිලේ බලන්න හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට ගෙවලා බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ලක්විෂන් TV එහෙම නැත්නම් ගිනිසිසල cartoon.net එකට වට ඇහිලා මේ විදිහට ඔයාගේ පරණ කාටුන් ටික අරබ ගන්න පුළුවන්. ඉතින් මෙන්න වගේ වීඩියෝ ගන්න මගේ YouTube channel එකේ වට පුළුවන් සිංහල ටෙක් ටෝක් කියලා search කරලා මගේ videos 120ක් විතර තියෙනවා. ඒ ටික ඔක්කොම බලන්න. ඉතින් මේ වීඩියෝ එක වටීවි කියලා හිතනවා නම් ඔයාගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම like එකක් comment එකක් දාන්න. ඒ වගේම පහල තියෙන රතු පාට subscribe button එකක්, ඊට එහා පැත්තේ තියෙනවා තවත් notification bell එකකුත් මෙන්න මේකත් press කරොත් තමයි ඉස්සරහට ඔයාලට මේ වගේ videos අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න පුළුවන් ඉන්නේ. හරි, ඉතින් තවත් දවසකට තවත් තාක්ෂණික වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.